ගරු ස්වාමීන් වහන්ස, කරන්නා වූ සෑම ක්‍රියාවක් තුලින්ම සතර සතිපට්ඨානය මතු කරගන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? ඔබ සතර සතිපට්ඨානය මතු කරන්නේ කොහොමද? ඔබ බුද්ධ වන්දනාව කරලා මොහොතක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා දැකලා මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන මේ රූපකාය අනිත්‍යයි කියලා මොහොතක් දකින්න. ඒ දකින වෙලාවේ ඔබ බුදුරජාණන් වහන්සේ තුලින් සතර සතිපට්ඨානය මතු කරගත්ත කෙනෙක් වෙනවා. කොහොමද ඔබ බුදුරජාණන් වහන්සේ තුලින් සතර සතිපට්ඨානය මතු කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යයි කියලා දැක්ක තැන ඔබ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි. රූපේ අනිත්‍යභාවය දැක්ක තැන අන්න බුදුරජාණන් වහන්සේ තුලින් ඔබ කායानुපස්සනාව මතු කරලා ගත්තා. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය ආයතන හයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍ය වූ ඉරියව් කයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකින්න පින්වත්නි. ඒ දැක්කේ තනන්න බුදුරජාණන් වහන්සේ තුලින් කායානුපස්සනාව මතු කරගත්. ඒතර ඔබේ කායානුපස්සනාව මතු කරගන්න මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ ඉන්නේ සැප වේදනාවකද, දුක් වේදනාවකද, උපේක්ෂා විඳීමකද? උපේක්ෂා සහගත වේදනාවක. ඒ උපේක්ෂා සහගත වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ තුලින් ඔන්න සුන්දර වේදනානුපස්සනාව මතු කරලා ගත්. ඊළඟට ඔබ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින තැන කායානුපස්සනාව වේදනානුපස්සනාව වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න බුදුරජාණන් වහන්සේ තුලින් චිත්තානුපස්සනාව මතු කරලා ගත්තා. ඒතර බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින තැන ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලද, සප්තබොජ්ජංගයක් තුලද? සප්තබොජ්ජංගයක් තුල සප්තබොජ්ජංග නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ තුලින් උතුම් සුන්දර ධම්මානුපස්සනාව මතු කරලා එහෙනම් ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින දැක්ම තුල මේ සතර සටිපට්ඨානය මතු කරලා දකින්න. එහෙනම් දැන් මේකට එරමිනියා ගොතාගෙන ඔබ භාවනා කළාද? මම මේ ගිහි පින්වතුන්ලා උදෙසායි මේ කියන්නේ. එරමිනියා ගොතාගෙන භාවනා කරන්න අවශ්‍ය වුණාද? ඔබේ රාජකාරී වේලාවේ ඔබට ලැබෙන විනාඩියක විවේකයේදී ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ තුලින් සතර සතිපට්ඨානය මතු කරගන්න පුළුවන්. එච්චරයි. බස් එක විවේකීව වාඩි වෙන වෙලාවේ මොහොතක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා රූපේ අනිත්‍යභාවය දැකලා සතර සතිපට්ඨානය මතු කරගන්න පුළුවන්. එහෙනම් සමාජයේ සතර සතිපට්ඨානය වඩන්න අමාරුයි, ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න අමාරුයි කියන කාරණේ ඇත්තද? නැහැ. එහෙනම් ඔබ හිතන්න ඔබේ මේ ඇස අනිත්‍යයි කියලා. ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් ඔබේ මේ ඇස අනිත්‍යයි කියලා දකින්න. මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී ඔබ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි. රූපේ අනිත්‍යභාවය කියන්නේ අන්න ඔබ තුලින් ඇසේ අනිත්‍යභාවය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා. එතකොට ඔබ ඇසේ අනිත්‍යභාවය දකිද්දී ඔබ ඉන්නේ සැප වේදනාවකද, දුක් වේදනාවද, උපේක්ෂාවකද? උපේක්ෂා සාගත විඳීමක්. ඒ උපේක්ෂා සාගත විඳීම අනිත්‍යයි කියලා දකින්න අන්න වේදනානුපස්සනාව මතු කරගත්. ඊළඟට ඔබේ කායානුපස්සනාව වේදනානුපස්සනාව මතුනේ ඇස අනිත්‍යයි කියලා දැක්කේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න ඇසේ අනිත්‍යභාවය තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා. ඔබට මේ කාරණා තුන මතුවෙද්දී ඔබ ඇසේ අනිත්‍ය දකිද්දී ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයක් තුල. ඒ සප්තබොජ්ජංගේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න ඇස තුලින් ධම්මානුපස්සනාව මතු කරගත්. ඇසේ අනිත්‍යභාවය තුලින් සතර සටිපට්ඨානය මතු කරනවා. ඒ වගේ ඔබ කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ අනිත්‍යභාවය දකින්න දැකලා ඒ තුලින් සතර සටිපට්ඨානයෙන් මතු කරගන්න. ඊළඟට ඔබ මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට මතු කළා දැකලා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මතාවයන් තුල සතර සටිපට්ඨානය මතු කරගන්න. දෙතිස් කුණුපයක් හැටියට මේක මතු කරගන්න. ඒ වගේ නිරේතුරුව නොනා මේ ඇස අනිත්‍යයි කියලාද්දී ඒ චිත්තය තුළින් සතර සටිපට්ඨානය මතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න ඔබ හිතන්න ඔබට කේන්තියක් එනවා කියලා. කේන්තියක් ආවොත් මොකද කරන්නේ? දැන් මොකද වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් දුර්වල වෙනවා. සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකප්පය. සෑම වෙලාවකම පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා, මමත්වයේ දැඩිභාවය නිසා බලවත් ආකාරයෙන් සමාජයේ පුංචි දෙයටත් කේන්ති ගන්නවා. කේන්ති අරගෙන ප්‍රතිචාර දක්වලා බලවත් විනාශයන් කරා යනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කේන්තියේ ආස්වාදයට යට වෙන්න එපා. සමාජයේ කේන්තිය ආස්වාදයට යට වෙන්නේ කුමක් නිසාද? ආ දීනවය,
නොදන්නා නිසාමයි, ආදීනවේ නොදන්නා නිසාමයි. එනිසා කේන්ති යනවා කියලා කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනාටත් කේන්ති යනවා. නමුත් ඒ කේන්ති අපායගාමී කේන්තියක් නෙමෙයි. අපායගාමී කේන්තියක් නෙමෙයි. සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් කාමරාග පටිගයන් තියෙනවා. එයාටත් කේන්තිය සකස් වෙනවා. එයා කේන්තිය සකස් වෙන මොහොතේම ආදීනවේ දකමින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවේ මතු කළ දකින්න. මොකද යා ආදීනවේ දැක්ක කෙනෙක්. එනිසා නිරේතුරුව ඔබට කේන්ති යනවා නම් ඔබ මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ආදීනවේ මතු කළ දකින්න. මොකද කේන්ති ආදීනවේ කියන්නේ? ඔබ කේන්තිය පුහුණු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතයේ ඔබ යකෙක් යක්ෂණියක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. යකෙක්ගේ යක්ෂණියෙක්ගේ තියෙනා වූ රුදුරු ස්වභාවය නුවණින් දකින්න. මේ මානුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව අප්‍රමාණ යකුන් යක්ෂණියන් ඉන්නවා. ඒ සෑම යකෙක් යක්ෂණියක් කියන්නේම පෙර ජීවිතයේ ද්වේෂයේ ඵලෙමයි. ඒ වගේම ද්වේෂය නිසා ඊළඟ ජීවිතේ නපුරු සර්පෙක් වෙලා උප්පත්තිය සකස් කරගන්න පුළුවන්. මොකද අපේ සමාජයේ ද්වේෂයෙන් මැරුණා වූ අය, විශේෂයෙන්ම යුදමේ අවස්ථාවල ද්වේෂයෙන් මැරුණ අය ඊළඟ ජීවිතේ විසකුරු සතුන් වෙලා සර්පයෝ වෙලා ඉපදිස්ස අවස්ථාවන් තරම් තියෙනවා. ඒ වගේම ද්වේෂය පුහුණු කළොත් ඊළඟ ජීවිතේ කිඹුලෙක් කිඹුලියෙක් බවට පත් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය පුහුණු කළොත් අනිවාර්යයෙන්ම අර භයානක සතර අපායට වැටිලා, නිරයන්ට වැටිලා පිච්චි පිච්චි යෝධිය බිබී ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය පුහුණු කරලා යම් විදියකින් ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් විරූපී භාවයට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න පුළුවන්. එනිසා නිරේතුරුව මේ ද්වේෂයේ ආදීනවයන් දකින්න. ද්වේෂයේ ආදීනවයන් දකින්න කෙනා ද්වේෂයේ ආස්වාදයට යට වෙන්නේ. එයා ද්වේෂය සකස් වෙන මොහොතේම නොනා අනිවාර්යයෙන්ම ආදීනවේ මතු කළ දකිනවා. මතු කළ දැකලා නිරේතුරුව මොකද කරන්නේ? ද්වේෂය සකස් වුණ හිතට පසුසිතෙන් සුවපත් වේවා කියලා හිතනවා. ඒක තමයි ද්වේෂයට තියෙන සැබෑම ඖෂධය. ද්වේෂයට තියෙන වෙන ඖෂධයක් මේ ලෝක ධාතුව තුල නැහැ. එනිසා ඔබ තුල ද්වේෂය ඇති වුණා කියලා බිය වෙන්න එපා. සෝවාන් කෙනාටත් අපායගාමී නොවන කේන්තිය ද්වේෂය සකස් වෙනවා. නමුත් ඔබ ද්වේෂය ඇති වෙන මොහොතේම නිරේතුරුව ආදීනවේ දකින්න, යකෙක් යක්ෂණියක් මතු කළ දකින්න, මම අනුන් නිසා කේන්ති අරන් යකෙක් යක්ෂණියක් වෙන්නේ නැහැ කියන තැන හිතෙන් ඇති කරගන්න. තේරෙනවද? මොකද අනුන් උදෙසා කේන්ති වෙලා අපි අනාගතේ යකෙක් යක්ෂණියක් වෙනවා නම් නෝනා විසකුරු සර්පෙක් වෙනවා නම් ඒක කිසිම තේරුමක් නැහැ. අන්න ආදීනවේ දකින්න කෙනා ආස්වාදයට යට වෙන්නේ නැහැ. කේන්ති ආපු වෙලාවේ එයා නුවණින් දකිනවා. ඊයේ දවසේ කීපාරක් මට කේන්ති ගියාද? ඒ කිසිම කේන්තියක් දැම්මට අයිති නැහැ. නමුත් කේන්ති අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසල් විපාකයේ පිණිස මගේ පිටපස්සේ තියෙනවා. මේ ජීවිත කාලය තුල කොච්චර මං කේන්ති ගන්න නැද්ද? ඒ කිසිම කේන්තියක් දැම්මට අයිති නැහැ. නමුත් ඒ කේන්ති ගැනීම නිසා සකස් වුණා වූ අකුසල් විපාකයේ පිණිස මගේ පිටපස්සේ අන්න බලන්න කොයිසම් අනුවන දෙයක්ද කේන්තිය කියන කාරණේ. එනිසා යා කේන්ති ගන්නෙ නැහැ. කේන්ති එන මොහොතේම ආදීනවේ දකිනවා. දැකලා ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතනවා. බුදුරජාන් වහන්සේ කියනවා හිත වැඩෙන දිශාවත හිත වැඩිලා යනවා කියලා. ඔබ ද්වේෂය නම් වඩන්නේ ද්වේෂයට අදාළම හිත වැඩිලා යනවා. ඔබ මෛත්‍රිය නම් වඩන්නේ මෛත්‍රියට අදාළව හිත වැඩිලා යනවා. ඒ නිසා ඔබ ද්වේෂය සකස් වෙන වෙලාවේ ආදීනවය දැකලා ඔබ සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න දක්ෂණං මෛත්‍රියට අදාළව නොනා හිත අනිවාර්යයෙන්ම වැඩිලා යනවා. ඉතින් දැන් ද්වේෂයේදී ඔබ මුලින්ම කරන්න ඕනේ ආදීනවය දකින්න. ආදීනවය දැකලා ඊළඟට සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න, ඇති කරගෙන නොනා ඊළඟට ඔබ මොකද කරන්න ඕනේ? ද්වේෂය තුලින් සතර සටිපට්ඨානේ මතු කරගන්න. ධර්මයේ සුන්දරතෙන් ද්වේෂය තුලින් පුළුවන් සතර සටිපට්ඨානේ මතු කරගන්න. ද්වේෂය තුලින් සතර සටිපට්ඨානේ මතු කරගන්න ඔබ දක්ෂණං ඔබ කේන්ති යනවාට කැමති කෙනෙක් බවට ඔබ පත් වෙනවා. තේනවා? ඔබට කේන්ති යනවනම් ඔබ දක්ෂ වෙන්න කේන්තිය තුලින් සුන්දර වූ ධර්මයක්ම මතු කරගන්න. ඒකයි කේන්තියට කරන් තින වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඔබ සුන්දර ධර්මය කියන්නේ මොකද්ද? මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් කේන්තිය තුලින් සකස් කරගන්න. දොර කේන්ති ආවට පස්සේ මුලින්ම ආදීනවේ දැක්කා, සූපත් වේවා කියලා හිතුවා. ඊළඟට යා මොහොතක් දැස් දෙක පියාගෙන දකිනවා කේන්තිය සකස් උනේ රූපය ඇසුරෙන්. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුලින් කායානුපස්සනා මතු කරගත්තා. කේන්තිය සකස් උනේ රූපය ඇසුරෙන්. එහෙම නැත්නම් කේන්තියට අරමුණු වෙන තවත් බාහිර රූපයක්. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. කේන්තිය තුලින් කායානුපස්සනාව යා මතු කරගත්තා. ඊළඟට යා ඒ කායානුපස්සනාව මතු කරගද්දී
කේන්තිය සකස්වෙද්දි තමන් ඉන්නේ සැපවේදනාවත් තුළද දුක්වේදනාවද උපේක්ෂාවකද? දුක්වේදනාවත් තුළ ඒ දුක්වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුළින් වේදනානුපස්සනාව යාමතු කරගත්තා. ඊළඟට යා කේන්තිය සකස් වුණේ කායානුපස්සනාව වැඩුණේ වේදනානුපස්සනාව වැඩුණේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුළින් චිත්තානුපස්සනාව යාමතු කරගත්තා. එනම් කේන්තිය ඇතිවෙච්ච වෙලාවේ ඔබ ඉන්නේ පංච නීවරණයක් තුළද සප්තබොජ්ජංගයක් තුළද? පංච නීවරණයක් තුළ. ඒ පංච නීවරණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුළින් ධම්මානුපස්සනාව මතු කරගත්තා. එනම් බලන්න කේන්තිය නිසා සමාජයේ කොයිසා දුකටපත් වෙනවද පිංගතුනි? නමුත් කේන්තිය නිසා සමාජයේ මේසා දුකටපත් වෙද්දී මේ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්ම දිනෝනා කේන්තිය තුළින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා නිරේතුරුවම කේන්තිය සකස් වෙන වෙලාවේ මුලින් ආදීනවේ දකින්න, ආදීනවේ දැකලා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න. ඇති කරගෙන නිරේතුරුවම නෝනා කේන්තිය තුළින් සතර සටිපට්ඨානය මතු කරගත්තොත් ඔබ මින් පස්සේ කේන්තියනවා කියලා අකමැති වෙන්නේ නැහැ. කේන්තියනවාට සතුටු වෙන්න.